ජාත්‍යන්තර රූපලාවන්‍ය ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ ඩ්‍රීම් ඩ්‍රෝන් විසින් තමයි මේ වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන්නේ විශේෂයෙන්ම දේශීය රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් වන ඩ්‍රීම් ඩ්‍රෝන් දැනට වසර 20කට අධික කාලයක් රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැලී සිටින අතර රටවල් 35කට අධික ප්‍රමාණයක මෙම නිෂ්පාදන අලෙවි වෙන බවත් අපි මතක් කරන්න කැමැතියි ඒ වගේම තමයි මතක් කරන්න කැමැති ඩ්‍රීම් ඩ්‍රෝන් ඔබ වෙත තෑගි ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා සත කීපයක් තිස්සේ ඔබට කරන්න තියෙන මේකයි ඔබ අපිව සජීවීව නරඹනවා නම් ඔබේ ජංගම දුරගතනේ අරගෙන මෙහෙම ටෙලිවිෂන් එක පිටිපස්සේ තියෙනකොට මෙහෙම සෙල්ෆියක් ගහන්න අපිව පේන විදිහට මාව පේන විදිහට ගහන්නම ඕනේ නැහැ මේ තව ඉන්න කලාකරුවන් පේන විදිහට දාලා ඔබ වැඩසටහන නරඹන බවට තමයි අපි ඒක බලන්නේ ඡායාරූපයේ ඔබ එවන්නේ ඒ අරමයා චැට මියුසික් ෆෑන් පේජ් එකේ ඉන්බොක්ස් කරන්න ඔබේ නමයි දුරගතන අංකයයි ලිපිනයයි එතකොට අපිට පුළුවන් තෝරාගත්තු තිදෙනෙකුට තෑගි එවන්නට ගෙදරට අපිට දුරකතන ඇමතුමක් තියෙනවා කවුද අයබෝන් හෙලෝ හෙලෝ අයබෝන් කියන්නේ ඔව් කතා කරමු යාන් පෙනන්දු මාත්‍යට කතා කරන්න පුළුවන්ද පුළුවන් හෙලෝ අයබෝන් සුබ දවසක් වේවා එසේම වේවා පුතුමලට මම ඉදිරිපුර ලක්ෂණ වතමින් කතා කරන්නේ තාවද කතා කරන්නෝනි උමේ අංගනා මහත්මීටත් එයාගේ පාවෙන යට බලන අපි දෙන්නාට්ටිය බලනවා ඔව් ඉතින් ගොඩක් ආසාවෙන් අපි ITN එකේ කතා ටික බලනවා තේරෙම ITN එකේ 19 නාලිකාවට ගොඩක් ස්තුතියි ඔය වගේ හොඳ දෙන්නාට්ටි පෙන්නනවට අපි මේ හොඳයි බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අපිට තව කෙනෙකු ඉන්නවද දුරකතනෙන් අයබෝවන් අයබෝවන් අපි දුරකතනෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන කෙනාටයි මේ අයබෝවන් කියන්නේ ඔහෝ අය දුරකතනේ විසන්දි කරගෙන තිබෙනවා අපි විරාමයට කලින් ගායනා කරපු ගීතයට නැවත යන්න හිතනවා මොකද ඔය ගීතේ ගොඩක් දෙනෙක් ගායනා කරලා තියෙනවා කියලා අපි කිව්වා දැන් එහෙම වෙන කෙනෙක් ගායනා කරද්දී ශාමි මහත්මියට මේ තරහ හිතෙන්නේ නැද්ද දුක හිතෙන්නේ නැද්ද මේ ගීතේ මගේනේ ඇයි මේක වෙන කෙනෙක් ගායනා කරන්න කියලා හිතනවද මම ඇත්තටම මේ එකතකින් මම සන්තෝෂත් වෙනවා මේ මගේ ගීතයක් තව කෙනෙක් ගායනා කරනවා අහන්න ඒ වුණාට ඉතින් අර ගොඩක් දෙනෙක් මට කියන එකක් තමයි ඔයාගේ ගීත ඔයා තමයි කියන්න ඕනේ කියලා කියන එක ඉතින් ඒක මම දන්නේ ඇයිද එහෙම කියන්නේ කියලා ඒ වුණාට ඉතින් ඇත්තට මගේ හිතේ නම් කිසිම හඩක් නැහැ එහෙම කවුරුත් කිව්වට කිව්වා කියලා හැබැයි මම හිතනවා ඉතින් සාමාන්‍යයෙන් මම නම් කාගේ හරි ගීතයක් කියනොත් මම ඒ කියන තැන ඉස්සල මුල් ගායනය කරපු තැනත්තා හෝ තැනිත්තියගේ නම අනිවාර්යයෙන්ම දෙනවා පොඩි ඔව් ඔව් සීකරන්නේ එයාගේ නම කියලා එතකොට ඒක මම හිතනවා ඒක හරි හරි විදිය කියලා. ඒක ඇත්තටම වෙලා තියෙනවා හරි අඩුවෙන් තමයි. නැත්තම් මොකද අපිට මේ මේ අපිට එහෙමනම් ඔබතුමියව මෙහෙම මොකද අපේ අවංකවම කියනවා නම් අලුත් પરම්පරාවට ඔබතුමියව මතක නැතුව ඇති. ඒක අපි පිළිගන්න සිද්ධ වෙනවා. මොකද 70 දශකයේ කෙනෙක් නම් 80 දශකයේ කෙනෙක්ට උනත් සමහරට ඔබතුමියව මතක ගන්න නමුත් අද પરම්පරාව මම කියන්නේ 20යි 10න් පසු પરම්පරාවට සමහර විට මේ නම නිකන් අමතකයෙන් යන තිබ්බ නිසා හොඳ වෙලාවට ඔබතුමිය නැවත සජීවී වැඩසටහන වලට සම්බන්ධ වෙන්නේ එන්න ගීතේ මුල් අයිතිකාරණිය තමයි ඒ අපිත් එක්ක ඉන්නේ. කියනයි. දැන් ඔයක මේ මේ ඔයාටත් තියෙනවනේ දැන් ওই ප්‍රශ්නේ. දැන් ඔයාගේ සින්දුවක් අර ශෙහාන් මිහිරංගේ හැමතැනම කියන නේද? අර මිහිරාවී කියන ගීත ඔය ඒක මාගේ ගීතේ ශෙහාන් හැමතැනම කියලා දැන් ඒක ශෙහාන්ගේ වෙලා. අනිවාර්යයෙන්. ශෙහාන්ට ඒක මම කියනවා මොකද සමහර ප්‍රසංග වලදී මමයි ශෙහාන්ුයි ස්ටේජ් එක නගින්න ඔන්න මෙන්න ඉන්නවනේ පල්ලෙහා ඉඳගෙන ඉතින් සමහරට ශෙහාන් මට කලින් සිංග් කරන්න ගිහම මම කියනවා ශෙහාන් අරකනම් කියන්නේ මොකද ශෙහාන්ට සින්දු තියනවා කියන්නේ අපිට සින්දු නෑ ඇත්තටම වෙලා තියෙන දැන්
අපි ඇත්තටම දරන්ජේ හුඟක් වෙලාවට දැන් මේක සජීව වෙනසනන් වලට ආවොත් ඒ ප්‍රශ්නේ අපිට පැනනගෙනවා දැන් අපි වෘත්තිමය ගායකයෝ නෙමෙයිනේ එතකොට දැන් මෙතන ඉන්න දැන් ජූඩ් ගත්තම ෂර්ලිය අයියා ගත්තම ශාමියක් ගත්තම මේගොල්ලෝ වෘත්තිමය වශයෙන් ගායකයෝ ගායිකාවෝ එතකොට ඒගොල්ලෝ ඒ විෂය හොඳට හදාරලා ඒ විෂයත් එක්ක නිරන්තරයෙන් සතත අභ්‍යාසය යෙදিলা ඒ කටයුත්ත කරන්නේ ඉතින් අපි ඇත්තටම මේ වගේ වැඩසටහන ගහන නැත්නම් අපිට සමහර වෙලාවට අපි අර නළුවෝ හින්දා අපිට ප්‍රසංග වේදිකාවේ සමහර අවස්ථාවන් හම්බුනහම අපි මේ මොහොතට සූදානම් වෙලා ගින සින්දුවක් කියනවා ඉතින් එතකොට අපෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්න බෑ අර 100ට 100ක් හොඳ ගායනයක් අපි ගායක ගායිකාව නොවන නිසා ඉතින් අනිත් එක තමයි තව එකක් හුඟක් වෙලාවට මේ ඇත්තටම ගායකෙක් ගායිකාවක් වෙන කෙනෙකුට මේ ටිකක් දරුණු ලෙස කරන අවවාදයක් තමයි වේදිකා නාට්‍ය වල රඟපාන්න බෑ ඕ ඒ දෙක එකට කරන්න බෑ ඕ මොකද සාමාන්‍යයෙන් අපි වේදිකාවේ කතා බහ කරද්දී දන්නවා මේ ඒ කියන්නේ රංගන වේදිකාවේ රඟපාපු කෙනෙක් හැටියට සහ වේදිකා නාට්‍ය වල රඟපාන ශිල්පීන් පුරුදු කරන කෙනෙක් හැටියට දනා දන්නවා මොකද මේ වෝකල් කෝඩ්ස් වල ඩැමේජ් වෙන්න පුළුවන් ඒ හින්දා අපේ කටහඬ අර ෂර්ලි අයියලාගේ ජූඩ් ලාගේ මේ වගේ තරම් හොඳම මට්ටමේ නෑ ඉතින් හැබැයි ඉතින් අපිට මේ වගේ වලදී සින්දු කියන්න සිද්ධ වෙනවා ඉතින් එතනදී අපි ඉතින් කොහොමාරි අමාරුවෙන් මනෝජ් ජයලා පිටින් ගියේ ඔයා දන්නවද ඔයාට දැනුත් සින්දුවක් කියන්න සිද්ධ වෙනවා මේකනේ වෙලා තියෙන්නේ දැන් මේ ගීතයත් මේ මම සාමාන්‍ය 70 දශකයේ ගීත වලට හරි කැමතියි මේ ගීතයත් මේ ක්ලාරන්ස් විජේවර්ධන නිර්මාණය කරපු ගීතය ශාමියකගේ සින්දුව වගේම එයා ආවෙ නැත්තම් මම අද එයාගේ කියන්නේ මේ මේක තරමක් ඇත්තට අඩුවෙන් ඇහිච්ච සින්දුව හා ඒ හින්දා යම් අඩුපාඩුවක් වුණොත් ඉතින් අපි සමාව දෙන්න සමාව දෙන්න බලාගෙන නැකත හදාගෙන නෑනන්දිකේ අත ගන්න හිතාගෙන නැන්දේ මගේ සුදු නෝනාද මේ හැන්ද වේලාවක එන්නම් ඔහි මම ඉන්නේ බලාගෙන නැකත හදාගෙන නෑනන්දිකේ අත ගන්න හිතාගෙන නැන්දේ මගේ සුදු නැන්දේ සරුසරයි මගේ පුංචි ගයක් හරි සිරියාවයි රන්දෙනි ගල මට සරුසරයි මගේ පුංචි ගයක් හරි සිරියාවයි දොරරෙදි දාලා අතුපතු ගාලා මිදුලේ මල් පෙළ සිඟවන්නයි මගේ නැගී කැන්දන් ඉන්නේ නැන්දේ මගේ සුදු නෝනාද මේ හැන්දෑවක එන්නම් ඔහේ මම ඉන්නේ බලාගෙන නැකත හදාගෙන නෑ නන්දිගේ අත ගන්න හිතාගෙන නැන්දේ මගේ සුදු නැන්දේ අනකර අපරන අරගෙන දෙන්නට දැන් මගේ අත මිට සිරි තිබේ අනකර අපරන අරගෙන දෙන්නට දැන් මගේ අත මිට පිරි තිබේ නෑනන් පිට හොඳ සීල අරන් මම ළඟදී දවසක එන්න හිතේ නැන්දේ මගේ සුදු නැන්දේ නැන්දේ මගේ සුදු නෝනාද මේ හැඳ වෙලාවක එන්නම් ඔහේ මම ඉන්නේ බලාගෙන නැකත හදාගෙන නෑ නන්දිගේ අත ගන්න හිතාගෙන නැන්දේ මගේ සුදු නෝනාද
උනාද මේ හැන්ද වෙලාවක ඉන්නන් ඔහේ මම ඉන්නේ බලාගෙන නැකත හදාගෙන නෑ නන්දිකේ අත ගන්න හිතාගෙන නැන්දේ මගේ සුදු නැන්දේ බොහොම ස්තුතියි අතරම මේ ගීතය මේ කලාතුරකින් මම නම් ඇහුවේ මං හිතන්නේ මුල්ම වතාවටද මන්දා මේක මේ ක්ලරන්ස් විජේවර්ධනගේ ගීත මං හිතන්නේ මං දන්නේ අපිට ගණන් කරන්න බැරි තරම් තියෙනවා ඔව් නේද තව අහපුණේ කොච්චර ගීත ගොඩාක් තියෙනවා ඉතින් මට එහෙම මේ අහම්මෙන් ඇහිච්ච මට ටිකක් ආසිතුන ගීතය ඒක නිකන් නැන්දෙක්ට කියනවා නිකන් ඒක නිකන් මොකද්ද එකක් නිකන් වෙන කාටද පණිවිඩයක් කැරියද කියලාත් හිතුණා නැන්දම් මට කිව්වා සින්දු වලින් අර නිකන් අර ඒ දවස්වල කරා කියන්නේ අර මේඝ දූතය වගේ ඒ වගේ නැන්දම් මට කිව්වේ නැන්දම් අපිට කෙනෙක් සම්බන්ධ වෙන සජීවීව අයබෝවන් අයබෝවන් කාටද කතා කරන්නේ මට ෂර්ලි වෛද්‍යන්තට කතා කරන්න ඕනේ පුළුවන් අයබෝවන් 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 අඳුරනවද මාව තව ටිකක් ශබ්ද නගා කතා කරමු ඉතින් තවත් හොඳට ඇහෙවි හඳුරනවද මාව මම කැලණියෙන් මාරි दुरकथन अमतमाद අයිබෝවන් හයත් විසන්දි වෙලා තියෙනවා නමුත් හයත් අපි බලාපොරොත්තු වෙනවා නැවත අපිත් එක්ක සම්බන්ධ වෙයි කියලා. බ්‍රහස්පතින්දා දවසක ඉපදුණු යුදෙව්වා ජුඩ් ඔයා නේද මම තමයි ඒක බ්‍රහස්පතින්දා දවසක ඉපදුණු නිසාද ජුඩ් කියන්නේ ඒ නිසා තමයි දාලා තියෙන්නේ. මොකක්ද ඒකේ තියෙන සම්බන්ධය? ඔකේ කතෝලික බැතුම තුන්නා කතෝලික මේ අර ජුදා ජාතියට අයත් නමක් කියලා කියන්නේ ඒක අර රොගන්ස් කියන නම පොඩක් හරි පාවිච්චින හරි අඩුයි 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 ඉතින් ඒක නිසා මේ නම් පොඩ්ඩක් එහා මෙහා වෙලා තමයි ඔය නම හදාගත්තේ හදලා තියෙන්නේ මම ඒක මම පොඩි ඉතින් ක්‍රිස්තියානි නිසා තමයි ඒ කියන්නේ බ්‍රහස්පන්ද හින්දා ජූට් මුනිතුමාගේ දවස නිසා ජුදාජ අයිති නිසා ඒකේ අර ජූට් කියලා නම ඒතර ඒඩ්‍රියන් කවද්ද නෑ නෑ ඇත්තටම අර මේ ජූට් කියුවාගේ අපේ නම් දාද්දි අපේ ළමා කාලේ සාමාන්‍ය නමක් දාලා ක්‍රිස්තියානි නමකුත් නමක් දානවා. හැබැයි ඒක සමහර වෙලාවට හුඟක් වාසි වෙන තැන් තියෙනවා. දැන් ඒඩ්‍රියන් කියලා නම මට දැන් පිටරට ගියාම දලංජේ හුඟක් වෙලාවට. ආ. ඒක වැඩ කරද්දී ගිහාන්ට වඩා ප්‍රොනවුස් කරන්න. හැබැයි ඒඩ්‍රියන් කියවට අක්කල මතක ඉන්නවා ඉතින්. ඒ මට දා මගේ ඒඩ්‍රියන් කියන්නේ කැතලික් නේම් එක. අර අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ ජනප්‍රියම ක්‍රීඩකයා බවට විදේශවල වෙලා තිබ්බේ රසල් ආනල්ඩ්. ඔව්. මොකද මේ මේසි කියන්නේ මේසියම කියන්න පුළුවන් නම නිසා. ඉතින් ජූඩ් මේ මම අහන්න හැදුවේ දැන් අපිට මේ මේ පලාත් වලින් පලාත් වලට එක එක මේ අනන්‍යතාව තියෙනවනේ ඒ වගේ තමයි සීදුව කිව්වොත් අපිට මතක් වෙන්නේ ඉස්සර සකුරා නේද ජපානයේත් නැති සකුරා සීදුවේ තිබ්බා ඒ කණ්ඩායමත් එක්ක දැන් මම හිතන්නේ දැන් අවුරුද්දකට වැඩි ඔබ ඉවත් වෙලා නමුත් අවුරුදු 15ක් විතර මේ සීදුව සකුරා සමග හිටියා ඔව් අජිත්ත් එක්ක මම හිතන්නේ මේ දිගු ගමනක් ගියා ඉතින් ඒ හිටපු කාලවකවානුවේ ඉතින් ගොඩක් देवल एक करता इतिंग संगीत कंडा मत गुड़ा स्तुतिवंत मे वेला मुखद अनन्यताव्यादेड पार पेन्नपु अजित मे वेला स्तुतिवंत इतिंग यतनी उब्बट दें संगीत कंडा मे वत्तलें अवरदू एक हमारा वेनवा इतिंग ये गुण अर यतनी लभच्चदे अद मट मार शक्ति या मे मे गमन अंड හැබැයි චන්ද්‍රන් නම් කියන්නේ මේ මේ කොරෝනා වෛරසය එන බව දැනගෙන තමයි ජූඩ් ඩයින් වුනේ කියලා. අපු නෑ. සංගීත කණ්ඩායමට දැන් ඔබ කණ්ඩායම විතරක් නෙවෙයි මේ බොහෝ කණ්ඩායම් වලට වැඩල් ඔබ දැනගෙන හිටියාද ඇත්තටම මේ මේ කොවිඩ් තත්ත්වයක් එනවා කියලා පැන්ඩමික් එකක් එනවා කියලා. ආ එහෙම දැනගෙන නම් හිටියේ නෑ. එහෙම දැනගෙන ඉන්න ස්ටුඩියෝ එකක් දාන්නෙත් නෑ නේද? ආ ඒවත් දැනා මේ මේ ජූඩ් ගැන කියන්න ඕනේ මේ ඇත්තටම මේ ඒ කියන්නේ දැන් සංගීත කණ්ඩායමේ ඉන්න කාලේ ඉඳන් අපි දන්නේ දැන් අද වෙනකොට විනාඩි 10කට 15කටනේ ස්ටේජ් එක නැගලා සින්දු ගන්න හැබැයි අර දහස් ගානක ප්‍රේක්ෂකයින් පැය 4ක් 3-4ක් එක දිගටම චන්දන ජූඩ් ඇතුලේ සංගීත කණ්ඩායමේ අය
ඒ කරගෙන යන වැඩේ ලේසි පාසු වැඩක් නෙමෙයි මම දැකලා තියෙනවා මේ කියන්නේ මම බලන් ඉඳලා තියෙනවා යුඩ්ලත් එක්ක මම සමහර විදේශ සංචාර වලට ගිහිල්ලා තියෙනවා මේ ඒක ලේසි වැඩක් නෙමෙයි හීතින් තා ඒ ඒ පුහුණුවම තමයි මං හිතන්නේ හුව ඔව් ඒ අද ඉන්න ප්‍රධාන ගායකයා හැටියට තමයි සකුරා කණ්ඩායමේ අපි ටුවර් එකකට ගිය වෙලාව අපි ආටිස්ලා ඒ කියන්නේ අඩුවෙන් යන ටුවර්ස් තියෙනවා එහෙම වුණාම දැන් ආටිස්ලා දෙන්නේ 3 දිනක් යන ටුවර්ස් වුණාම බෑන්ඩ් එක ප්ලේ කරන්න එනවා පැය 3ක් 4ක් විතර गीत गायनाट गंदे එක එක මට ඊට වඩා සන්තෝෂයක්. ඉතින් එක් එක්කිනාව ඉතින් එතනින් අර තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සංගීත කණ්ඩායම ප්‍රාර්ථනා කරනවා මේ තත්ත්වය වෙනස් වෙලා නැවත මිනිස්සු සංගීත සම්දර්ශන වලට එන්න පුළුවන් යුගයේ ඉක්මනටම උදා වෙන්න කියලා. අපි ගීතයක් අහලෙමු නේද? අපි සුසන්දර ආරාධනා කරනවා ගීතයක් ගායනා කරන්න. 1 2 3 मैं सीमा में